ආයතන දුර දුරාල හැමෝට එහෙනම් දුවේ පුතේ සුපුරුදු පරිදි අද දවසේ අපි එකතු වෙන්න සූදානම් වෙන්නේ දුර පුතාලගේ තෙසලාකරණය කියන මාතෘකාවත් අරගෙන එහෙනම් දැන් දුර පුතාල ගාව අපේ මේ වැඩ පොතේ print out එකක් තියෙනවා නම් එහෙම නැත්නම් අපේ පන්තියට සහභාගී වෙන දුර පුතාලගේ අතේ නම් මේ නිබන්ධනේ තියෙනවා එහෙම නැති දූල පුතාලා කනගාටු වෙන්න එපා. ඔයාට print out එක ඔයා ගාව නැත්තම් ඔයාට පුළුවන් සටහන් පොතක අද පාඩම සටහන් කරගන්න. ඒ වගේම දූල පුතාලාට පුළුවන් මේ නිබන්ධනේ ලබා ගැනීම සිද්ධ කරන්න. ඒකට ඔයාට අපේ group එකට සම්බන්ධ වුණා නම් අපේ නොමිලේ දූල පුතාලාට සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර group එකක් තියෙනවා ඒ WhatsApp group එකට සම්බන්ධ වුණා නම් දූල පුතාලට මේ නිබන්ධනයේ PDF එක ගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ අපේ ඉදිරියට ලබන මාසේ මේ ඉදිරියට සාකච්ඡා කරගෙන යන අපේ ප්‍රශ්න පත්‍ර වැඩසටහන අපි දාන ප්‍රශ්න පත්‍ර ටිකේ print out ගන්නත් ඔයාලට පුළුවන් මගේ දූල පුතාලට කරන්න තියෙන්නේ මෙන්න මේ දේ මොකද්ද ඔයා තාමත් අපේ අපේ group එකට සම්බන්ධ වෙලා නැත්නම් අපේ ප්‍රශ්න පත්‍ර group එකට සම්බන්ධ වෙලා නැත්නම් ඔයාට කරන්න තියෙන්නේ පොඩි දෙයක් මගේ දූල පුතාලට කරන්න තියෙන්නේ ඔයාගේ නම දාන්න ඒ වගේම ඔයාගේ ශ්‍රේණිය දාන්න දාලා වරහන් ඇතුලේ දාන්න පේපර් කියලා වරහන් ඇතුලේ පේපර් කියලා දාන්න දාන මේ මැසේජ් එක සෙන්ඩ් කරන්න 0773 511 911 කියන WhatsApp අංකයට අන්න එතකොට නමයි ශ්‍රේණියයි පේපර් කියලා ගහලා WhatsApp message එකක් දෙන්න මේ අංකයට. අන්න එතකොට ඔයා අපේ group එකේ සමාජිකයෙක් බවට පත් වෙනවා. අන්න එතකොට අපි මේ දාන නිබන්ධන PDF කාලසටහන් මේ ඔක්කොම ඔයාලට ලැබෙනවා. ඒ වගේම ඔයාගේ පාසලේ පන්තියේ ඕනම යාළුවෙක්ට මේ නමයි එයාගේ ශ්‍රේණියයි ඒ වගේම අපිට WhatsApp අංකයට යොමු කරපුවාම ඒ අයව අපේ group එකට අපි සම්බන්ධ කරගන්නවා. හොඳයි මගේ පුතේ එහෙනම් අපි ආරම්භයේම ගමු. අපේ අවසාන ඒකකයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ 30 වෙනි එක. නම තමයි තෙසලාකරණය. තෙසලේෂන් කියලා අපි කියනවා. තෙසලාකරණය. මේක අපිට මේ ගැන අපිට කතා කරන්න තියෙන හොඳම තැන තමයි ඔයාගේ දැන් සමහර ගෙවල් වල බලන්න ඔයා ඔහොම ඉන්න ගමන්ම ඔයා ඔහොම ඉන්න ගමන්ම බලන්න සාමාන්‍යයෙන් ඔයා බිම බලපුවහම ඔයාට පේනවා ටයිල් එකට සමහර අයගේ ගෙදර බිම අල්ලලා නැති වුණාට ඔයා කුස්සියට ගියාම ආ කුස්සිය කිට්ටු අල්ලලා තියනවා සිංක එක එහෙම කිට්ටු අල්ලලා දෙනවා ටයිල් එකට එතකොට ආම් ඔයාට ඒ ටයිල් කැට දිහා බලපුවාම සිවිලිමක් දිහා බලපුවාම මම මේ කියන අදහස ඔයාගේ හිතට දැනෙන්න ඕනේ. ඒක තමයි අදාපේ පාඩම. තෙසලාකරණය. තෙසලාකරණය කියලා කියන්නේ මගේ පුතේ. මේ බලන්නකෝ අපි පින්තූර ටිකක් ගන්නවා හරි ලස්සනයි. බලන්න. මේ පින්තූර බලන්න බලන්න ත්‍රිකෝණ හැඩයකින් කිසියම් අතු පිටක් සම්පූර්ණයෙන්ම වහලා දාන්න බලන්න මේ හැඩයක් පාවිච්චි කරලා ත්‍රිකෝණ හැඩයක් පාවිච්චි කරලා නේද මේ පළාතම බිම වහලා දාන්න මේක තමයි මට ඕන නම් තව ටිකක් ලොකු කරන්න පුළුවන් ඒ වගේම ඔයාලට පේනවා මෙතන බලන්න මෙතනත් එහෙම නේද
ඉඩස් නැහැ සම්පූර්ණ බිම වහලා දාන එකක් මත එකක් වැටිලා නැහැ ගානට හැඩතල වලින් මතු පිටක් වහලා දාන දැන් මෙතන බලන්න දැන් මේක නම් අපිට පේනවා මේ හැඩතල කීපයක් තියෙනවා නේ හැඩතල මෙතන නම් කීපයක්ම තියෙනවා හැඩතල තුනක් පේනවා ඒ හැඩතල වලින් සම්පූර්ණයෙන්ම මේ බිම වහලා දාලා දැන් ඔයාලා දැකලා තියෙනවා සමහර වෙලාවට ඔයාලගේ ගේ ඇතුලෙත් තියෙන්න පුළුවන් එහෙම නැත්නම් මගේ උදේ ගෙදර පිට තියෙන්නත් පුළුවන් ඒ කියන්නේ ගෙයින් එළියේ එළියට බහින තැන සමහරුන්ගේ අර සිමෙන්ති කැට එහෙම අල්ලලා තියෙනවා දැකලා තියෙනවා නේ ආ මේක ගැන තමයි අද අපි ඉගෙන ගන්න. එහෙනම් තෙසලාකරණේ කියන්නේ මොකක්ද කියලා මගේ දූල පුතාලා ලියා ගන්න හදන්න. එහෙනම් මාතෘකාව දාගන්න තෙසලාකරණය හැඳින්වීම. තෙසලාකරණය හැඳින්වීම කියලා දාලා ලියා ගමු මෙහෙම. ලියා ගන්න. ලියා ගන්න. හැඩතල ලියන්න ලියන්න පටන් ගන්න හැඩතල එකක් හෝ කිහිපයක් එකක් හෝ කිහිපයක් ලියන්න හැඩතල එකක් හෝ කිහිපයක් එකක් වෙන්නත් පුළුවන් දෙක තුනක් වෙන්නත් පුළුවන් එකක් හෝ කිහිපයක් භාවිතා කරමින් ඒවා භාවිතා කරමින් ඒවා එක මත එක එක මත එක ඒවා එක මත එක නොසිතිනසේ එක මත එක නොසිතිනසේ හිදස් නොමැති වනසේ හිදස් නොමැති වනසේ හිදස් තියෙන්නත් බෑ හිදස් නොමැති වනසේ ක්‍රමානුකූලව නැවත 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 යොදා ගනිමින් ඵලයක් ඵලයක් කියන්නේ මතු පිටක් ඵලයක් ඵලයක් වරන් ඇතුලේ මතු පිට ආවරණය කිරීම ආවරණය කිරීම තෙසලාකරණය වේ තෙසලාකරණය වේ තෙසලාකරණය වේ හොඳයි
තෙසලා කරන නෙවෙයි. හොඳයි. දැන් මේකේ අඳින්න ලියන ඒවා ගොඩක් තියෙන හින්දා දැන් මගේ පුතාලට අද එක දවසින් මේක ඉවර කරගන්න බෑ. ඉතින් ඒ හින්දා දූල පුතාලා කල්පනාවෙන් වැඩ ටික කරගන්න වෙනවා. දැන් දූල පුතාලා අපේ ගෲප් එකට සම්බන්ධ වුණාම දූල පුතාලට මේකේ print out එක ගන්න පුළුවන්. අපි ආපහු මේකේ print out එක ගෲප් එකට දාන්න කියන්න. එතකොට අන්න දූල පුතාලට මේ රූපක් එකම එලිම මේකේ සටහන ගන්න පුළුවන්. එද දැනට ඔයා මොනවා හරි එකක ලියාගත්තත් කමක් නැහැ. print out එක ගන්නකම්. ඉතින් ඔයාගේ ඕනම යාළුවෙක්ට අපේ නොමිලේ කතා කරන ප්‍රශ්න පත්‍ර පන්තිය දැන් කෙනෙක් අහා ඉතින් සර් මේ කරන්නේ ප්‍රශ්න පත්‍රයක් කියයි. ඔව්. දැන් මේ අපි මේ අපි කරලා 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 ප්‍රශ්න පත්‍ර ඉවරම කළා. කලාපවල හැම එකකම වගේම කළා. කලාපවල ගොඩක් කීවෑ කළා. එහෙම කරලා 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 මොකද කළේ අපිට හිතුණා අන්තිමට පාඩමක් දෙකක් කරන්න ඕනේ කියලා. ඒ නිසා දූල පුතාලත් එක්ක එකතු වෙලා අපි පාඩමක් දෙකක් සාකච්ඡා කරලා රුවන් සර් මෙන්න මෙහෙමයි ඉගන්වන්නේ කියන එක අපිට වාට දිනෙන්න සලස්වන්න ඕනේ වුණා. මොකද හැමෝම හැමදාම දකින්නේ මම ප්‍රශ්න පත්‍රයක් උගන්වන එක තමයි. ඉතින් ඒ හින්දා මගේ චූටි දූල පුතාලා දැකලා නැහැ මම පාඩමක් උගන්වන විදිය කොහොමද ඒ පාඩම සැලසුම් කරන විදිය. අන්න දැන් දැක ගන්න පුළුවන්. ඒ නිසා අපි පාඩම් මම හිතන්නේ තුනක් විතර ඉගෙන ගත්තා. දැන් කෙනෙක් අහයි දිගටම මේක පාඩම් යනවද නැහැ. ඔයාට දැන් මේ පාඩම තව සතියක් තියේ. ඒක දෙසැම්බර් මාසේ මැදට වෙනකොට අපි ඔයාගේ ආයෙත් පටන් ගන්නවා අට ශ්‍රේණියට අදාළ අවසාන වාර පරීක්ෂණ පටන් ගන්න. හරි නේද? හොඳයි. දැන් මෙතන කෙනෙක් මගෙන් අහන්න පුළුවන් සර් දැන් මාර වැඩි. මම අහන මොකක්? ඉතින් සර් කොහොමද අපි මේක ඇඳ ගන්න? අන කෙනෙක් කියයි ඉතින් සර් දැන් අපි කොහොමද මේක ඇඳ ගන්න? දැන් සර්ගේ සටහනේ නම් මේක ලස්සනට තියනවා නමුත් අපිට ඇඳ ගන්න එක බෑනේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. අනේ දුක් වෙන්න එපා. ඉතින් එහෙම අඳිනවා නම් ඔයාට නිකන් දැන් මේ මේ වගේක් ඕන නම් ඉතින් ඇඳලා පෙන්නන්න පුළුවන් නේද? එච්චර දෙයක් ඔයාට ඕනේ නැහැ. ඔයාට ඕන නම් මෙන්න මෙහෙම එකක් ඇඳලා පෙන්නන්න. දැන් ඔයාගේ පොතක් නැත්තම් ඔයාට අපේ වැඩ පොත නැත්තම් මගේ පුතාලා මෙන්න මේක අඳින්නකෝ. ඔන්න ඕක අඳින්නකෝ. මේ කඳින්න නම් මහ ලොකු අමාරුවක් නැහැ. මේ කඳින්න මහ ලොකු අමාරුවක් නැහැනේ. මේක අවුලක්ම නැහැ. මේක අඳ ගන්න පුළුවන් පැන්සලෙන්. නේද? ඔය තියෙන ඕක අඳ ගන්න පුළුවන්. දැන් මේ කඳිනකොට තමයි ටිකක් අමාරු. මේකත් එහෙම ලොකු අවුලක් නැහැ. මේක තමයි ටිකක් අමාරු වෙන්නේ. ඉතින් අපිට නිකන් සලාකරණයට උදාහරණයක් එන ඕනේ නිසා ඔයා මේක විතරක් ඇඳගත් ඇති. එහෙම නැත්නම් මේ රූපේ තියෙන දන ඔයා මේ රූපේ ඇඳලා මේ රූපේ තියෙන දනට මේ වගේ කොහොම එකක් ඇඳලා. දැන් මේ තියෙන්නේ දෙසලාකරණයක් තමයි. ඔය තියෙන්නේ දෙසලාකරණයක් තමයි. සමජතුරස්සම ගොඩක් තියෙන්නේ. සමජතුරස්සම තියෙන්නේ. ඔය තියෙන්නේ තෙසලාකරණය. ඒ ඉඳා ඒ උදාහරණයට මේවා අඳින්න අමාරු නම් ඔයා එකක් මේක අඳින්න. එහෙම නැත්නම් මේ වගේ එකක් අඳින්න. ඒව ගැටලුවක් නැහැ. හරිනේ? ඒවට මේකත් අඳින්න අමාරු නම් එකකට මේක අඳින්න. අනිත් උදාහරණයට මේ වගේ එකක් අඳින්න. ඔය වගේ ඔවගේ අඳින්න. ඔය හැම විදියක්ම හරි. ඔය ඕන විදියකට අපිට බිමක් සම්පූර්ණයෙන් බහලා දාන්න පුළුවන්. යන තිබුණා. මේ තුනම ඔයාට අමාරු නම් අඳින්න ඔයා මේ වගේ කරා. ඉතින් එක එක විදි තියෙනවා නේ. අපිට එක එක දේවල් අඳින්න පුළුවන් හදිස්සියට. හරි නිකන් අර ගඩොල් අල්ලනවා වගේ පුළුවන්.
දැකලා තියෙනවනේ නේද? ඔය වගේ ගඩොල් අල්ලනවා. ඔන්නෝම ඔය විදියට ඕකත් එක්තරා තෙසලාකරණයක් තමයි. ඕකත් තෙසලාකරණයක් තමයි. ඉතින් ඔය වගේ සරල කීපයක් අඳින්න පුළුවන්. මේ තුනම ඇඳගෙන දඟලන්න ඕනේ නැහැ. මේ වගේ වාට කැමති එකක් ඇඳලා බලන්න ඕනේ. හැබැයි අර මං කිව්ව ටික තියෙන්න ඕනේ. මොකද්ද? ඒ හැඩතල එකක් උඩ එකක් තිබිලා හරියන්නේ නැහැ. දැන් කයිල් අල්ලනකොට එකක් උඩ එකක් අල්ලලා හරියන්නේ නැහැ. ඊළඟට ඒ කයිල් කැට අතර හිඩැස් තියෙන්නත් නැහැ. තේරුණාද? ඒක පිළිවෙලට ක්‍රමානුකූලව කරලා තියෙන්න ඕනේ. හොඳයි. එහෙනම් ඒක හරි නේද? Right. එහෙනම් එන්නකෝ අපේ ඊළඟ මාතෘකාව. මොකද්ද මේ මාතෘකාව? මාතෘකාව නැති අය මාතෘකාව දාගන්න. මාතෘකාව නැති අය මාතෘකාව දාගන්න. මොනවද මේ අපි සුද්ධ දසලාකරණ කියලා කියන්නේ? සුද්ධයි කියලා කියන්නේ පිරිසිදුයි කියන එක. සුද්ධ කියන එකේ අදහස පිරිසිදු කියන එක. කලවම් වෙලා නැහැ කියන එක. සුද්ධ දසලාකරණයක් කියලා කියන්නේ මගේ පුතේ. එකම ජාතියේ හැඩතල පාවිච්චි කරලා හදාගන්න දසලාකරණය. දැන් උදාහරණයක් බලන්න මේ. උදාහරණයක් මේ බලන්න. ඔන්න මම අදිනවා එකක්. ඒක නම් ඔයාට ඇඳ ගන්න පුළුවන්. මේ මම අඳින්නේ කවුරු හරි අඳින්න කිව්වොත් අපිට අඳින්න ලේසිම ශුද්ධ දසලාකරණය. සමිත ප්‍රශ්න ගොඩක් එනවා නේ. ඔන්න ඔය විදියට තමයි එන්නේ. ඕක තමයි අපිට අඳින්න තියෙන ලේසිම ශුද්ධ දසලාකරණය. ඕකේ තියෙන්නේ සමචතුරස්‍ර හැඩේ විතරයි. දැන් ඕක ත්‍රිජ කෝණාස්වලුත් අපිට අඳින්න පුළුවන්. ත්‍රිකෝණවලුත් අපිට අඳින්න පුළුවන්. ඔන්න බලන්න. දැන් මම අඳිනවා මෙහෙම. ඔන්න බලන්න. මේ නෝට් එක ලියාගෙන ඉමුද අපි මේක ලියාගෙන ඉමු නේද? එතකොට මේකට වඩා ඇඳගත් හැකිනේ. හරි. ලියාගෙන ඉන්න ඉස්සෙල්ලාම ලියන්න මෙහෙම ලියන්න. ලියන්න. එක් හැඩතල වර්ගයක්. පමණක් නැවත නැවත යොදා ගනිමින් සකසන ලද තෙසලාකරණ ශුද්ධ පෙසලාකරණ ශුද්ධ පෙසලාකරණ ලෙස හඳුන්වයි. ශුද්ධ පෙසලාකරණ ලෙස හඳුන්වයි. හරි. එකක් ඕක ඇඳගන්නකෝ. එකක් ඕක ඇඳගන්න. අනික අපි අඳිමු ත්‍රිකෝණ වලින්. ත්‍රිකෝණ වලින් විතරක්.
අපිට අඳින්න පුළුවන් ත්‍රිකෝණ වලින් විතරයි. ඔය දෙකම ශුද්ධයි. ඇඳ ගන්න බලන්න. ඔය දෙකම ශුද්ධ දෙසලා කරන දෙකක්. දැන් පළවෙනි එකේ අරගෙන තියෙන හැඩය තියෙන්නේ සමචතුරස්‍රමයි. දෙවෙනි එකේ අරගෙන තියෙන්නේ සමපාද ත්‍රිකෝණමයි. ඕක ඉක්මනට ඇඳ හැකි. ඉතින් අපිට ගොඩාක් පරක්කු වෙන එකක් නෙවෙයි. ටක් ටක් ගාලා ඇඳ හැකි. හරිද? ඔය දෙන ශුද්ධ දෙසලා කරන. හරි. මම හිතන්නේ වෙලාව ඇති. දැන් ඔයිට අමතරව විවිධ වෙනස් විදිහේ තෙසලා කරන අපිට ශුද්ධ ඒවා අඳින්න පුළුවන්. හරි. ඇඳුර පුතාලට ඇඳ ගන්න වෙලාව නැතුව ගියොත් කෙලින්ම අර ප්ලේ ලයින් එකද ගියේ පල්ලෙහාට ගිහිල්ලා එතනින් නවත්තගෙන බලන්න යන්න ඕනේ ඈ. හොඳයි. එහෙනම් ඊළඟට අපි එනවා අර්ධ ශුද්ධ තෙසලා කරන ඇඳින්දී. මොකද්ද පුතේ මේ ඒ ගමන අර්ධ ශුද්ධ තෙසලා කරනයක් කියන්නේ? අර්ධ ශුද්ධ තෙසලාකරණයක් කියලා කියන්නේ අපි මේ බිම වහන්න පාවිච්චි කරන්නේ හැඩතල එක જાතියක් විතරක් නෙමෙයි. හැඩතල જાති දෙකක් විතර පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම එකක්. මේ බලන්න මම අඳිනවා. දැන් මේකේ මම එක හැඩතලයක් අරන් තියනවා සමචතුරස්‍ර. මේක සමචතුරස්‍ර අරගෙන දින ඊට අමතරව මම මේකේ තව මතු පිට වහන්න පාවිච්චි කරලා තියෙනවා ත්‍රිකෝණ. ත්‍රිකෝණ. දැන් ඔය තියෙන්නේ අර්ධ ශුද්ධ දෙසලා කරන. ඒ කියන්නේ හැඩතල වර්ග කීපයකින් අපි මේ බිම වහලා දානවා. අන්න ඒකට තමයි අපි මේ මොකද්ද අර්ධ ශුද්ධ තෙසලා ක්‍රමයක් කියලා කියන්නේ. ලියාගමුද? ලියන්නේ. ලියන්නේ හා? ලියන්න. හැඩතල වර්ග දෙකක් හෝ කිහිපයක් භාවිතා කර සිදු කරන තෙසලා කරන අර්ධ ශුද්ධ තෙසලා කරන ලෙස හඳුන්වයි. ඒක ඇඳ ගන්න. ඕක ඇඳ ගන්න.
ඔකට උනා පල්ලෙහාට දානක් පුළුවන් පල්ලෙහා පැත්තට මේක සම්පූර්ණ කරන්න පුළුවන් ඕනේ හරිද දැන් මේ අර්ධ ශුද්ධ තසලා කරන අර්ධ ශුද්ධ තසලා කරන ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඔයාලට දෙන්න ඕනේ දැන් ඒක අපි වෙනමම මාතෘකාවක දාලා කතා කරනවා හරිද දැන් මේ තසලා කරන්නේ මම කියවනේ ප්‍රධාන හැඩතල දෙකක් පාවිච්චි කරනවා කියලා. දැන් මේ හැඩතල වලට පාට දැම්මා කියලා හැඩතල ගණන වැඩි වෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ දැන් මේ තියෙන තෙසලා කරන්නේ මෙයාට නිල් පාට දැම්මයි කියලා. ඊළඟට මෙයාට තැඹිලි පාට දැම්මයි කියලා. මෙතන අපි හැඩ දෙකක් විදිහට ගන්නෙ නැහැ. පාට දෙකක් වුණා. ඒක පාට කියන එක අපිට මේක හැඩයක් විදියට ගන්න බෑනේ. එතකොට මේක මොන පාට තිබ්බා අපිට ගන්න වෙනවා ඒ තියෙන්නේ එකම හැඩේ කියලා. දැන් මේකෙදි මම නැවත නැවත ඔයාලට කියනවා පාට ප්‍රශ්නයක් කරගන්න එපා. ඒකේ තියෙන පාට, ඒ කියන්නේ වර්ණය ප්‍රශ්නයක් කරගන්න එපා. වර්ණයෙන් විතරක් විවිධ රටාවන් පෙන්වන තෙසලා කරන තියෙනවා. නමුත් මෙතනදී අපිට වර්ණය ගැන අවධානය යොමු කරන්න බෑ. මොකද වර්ණය කියන්නේ මෙතන හැඩතලයක් නිරූපණය වෙන්නේ නැහැ. පාටයට පාට මාරු කළා කියලා ඒක වෙනමම හැඩයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? ಜಾති දෙකක තෙසලා කරනයක් තමයි. ඉන්න අර්ධ ශුද්ධයි. හොඳයි. එහෙමනම් right. එහෙනම් අපි අපේ ඊළඟ මාතෘකාවට යන්න හදන්නේ. මම හිතන්නේ දුලබ කාලමේ හඳින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අපේ පුනරීක්ෂණ අභ්‍යාස ගානක් තියෙනවා. මොකක්ද? සමපාද ත්‍රිකෝණාකාර හැඩය පමණක් භාවිතයෙන් කළ හැකි තෙසලා කරන නිර්මාණයක් අභ්‍යාස පොතේ යන දක්වා. අර මං කිව්ව එක නෙමෙයි කියන්නේ. සමපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනම දිග සමානයි. ඉතින් ඕ වගේ එකකින් අපිට බිමක් වහන්න පුළුවන් කොහොමද කියලා අහන්නේ. ඒක සමපාදයි. පාද තුන සමානයි. එතකොට පාද තුන සමාන නම් ඔය විදිහට තියෙන ඉතින් අපිට ඒක කැමති විදිහට තියන්න පුළුවන්. දැන් අනිත් තව එකක් අරගෙන ඒක කොහොමද කියන්න පුළුවන්. තව එකක් අරන් ඒක කොහොමද කියන්න පුළුවන්. නේ තව එකක් අරන් ආපහු ඒක උඩට උඩට යන්න පුළුවන්. තව කෙනෙක්ට කොහොම තියන්න පුළුවන්. තව කෙනෙක්ට කොහොම තියන්න පුළුවන්. ඉතින් මේ සමපාද ත්‍රිකෝණ විතරක් අරගෙන අපිට විවිධ තෙසලා කරන ඇඳලා බලන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේකේ කියන්නේ සමපාද ත්‍රිකෝණාකාර හැඩය පමණක් භාවිතයෙන් කළ හැකි තෙසලා කරන නිර්මාණයක් අභ්‍යාස පොතේ යන දක්වා. ආ අදින්න බලන්න. මේවා එකක් අනේ. අදින්න බලන්න. ඔය වගේ ඇඳගෙන යන්න.
ඔය සමපාද ත්‍රිකෝණ පාවිච්චි කරලා තමයි ඒක හදලා තියෙන්නේ. මේ විදිහට මුළු වටේම වහගෙන 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 යන්න පුළුවන්. එහෙනම් ඔන්න ඒකත් හරි. එහෙනම් ඔකත් හරි. එහෙනම් ඔන්න අපේ ඊළඟ මාතෘකාවේ ප්‍රශ්නේ තියෙනවා. පහත දැක්වෙන එක් එක් තෙසලාකරණ ශුද්ධ තෙසලාකරණයක්ද අර්ධ ශුද්ධ තෙසලාකරණයක්ද යන හේතු සහිතව දක්වන්න. හැඩතල එකක් විතරක් තියෙනවා නම් ඒක ශුද්ධයි. හැඩතල දෙකක්වත් තියෙනවා නම් අඩුම තරමේ ඒක අර්ධ ශුද්ධයි. දැන් මේ අවාගේ අතිපොතේ අභ්‍යාස ගානක් හදන්නේ. ඒතර අභ්‍යාස ගානක් හදනකොට ඔයාට එතකොට මේ ගාන ලියලා මේකේ A ද B ද C ද කියලා අකුරු ටික විතරක් ලියන්නත් පුළුවන්. ඉතින් මේක ඇත්තටම වැඩ පොතක් නැතුව හරි අමාරුයි. දැන් කෙනෙක්ට මේක එකපාරට ඇඳලා හදනවා කියන්නේ අධික වෙලාවක් යනවා. මේකට ලොකු වෙලාවක් යනවා. තේරුණා? දැන් අපි ඉස්කෝලේදී නම් කරන්නේ කෙලින්ම අභ්‍යාසයේ අංක දාලා ගාන ලියලා නැත්තම් ගානේ අංක දාලා අපි අර A ද B ද C ද කියලා ලියනවා නේද? දැන් එහෙම නැතුව ඔයාට කෙලින්ම ඔයාගේ ප්‍රශ්නේ තේන තැනක උත්තරෙත් ලියන්න පුළුවන් නම් ඒක මාන විදියට වටිනවා. දැන් මට කියන්න පළවෙනි A රූපේ මොකද කියන්නේ? කො කට්ටිය මැසේජ් එකක් දාන්න බලන්න. මේකේ තියෙන හැඩතල 1යිද 2යිද? හැඩතල 1යිද 2යිද? A රූපේ. ඒ කියන්නේ එකයි නම් ඒක ශුද්ධ තෙසලාකරණයක්. හැඩතල එකකට වැඩි නම් එකකට වඩා වැඩි නම් ඒක අර්ධ ශුද්ධ එකක්. මොකද කියන්නේ? ඔව් කියන්න බලන්න. දැන් උත්තරේ එවනකොට මගේ පුතාලා ඔව් නමත් එක්ක ඔයාගේ ගමත් එක්ක එවන්න. උත්තරේ නමයි ගමයි එවන්න. පළවෙනි එක ඒ ශුද්ධද නැද්ද? ඔව්. අපිට යතුන් තමයි උත්තරේ ලබා දෙන්නේ. ඒ රූපය ශුද්ධයි කියලා යතුන් අපිට දෙනවා. යතුන් කොහෙද? ගම සටහන් කරලා නැහැ. අපිට උත්තරයක් එවනවා ඒ රූපය ශුද්ධයි කියලා. ඒ වගේම අර්ධ ශුද්ධයි කියලා තව කෙනෙක් කියනවා. නමුත් ඒ රූපය ශුද්ධයි. දැන් මේකේ ඔයාට පේන්න ඕනේ ත්‍රිකෝණ හැට. දැන් මේ දැන් සමහරු කියන්නේ සර් මේකේ ත්‍රිකෝණ හැට මදිවට තවත් හැඩයක් පේනවනේ. මම අහනවා මොකද්ද? සර් මේකේ ත්‍රිකෝණ වෙනුවට අපිට මේක ටිකක් වෙලා මේක බලාගෙන ඉද්දි අපිට මේ මෙහෙම පේනවා නේද? ඔහොම පේනවා. මොකද අපි කරන්නේ? අපිට ඒක ලෙඩක්ද? එහෙම නැත්නම් අපේ හැටිද? එහෙම ගන්න බෑ. එහෙම ඒව ගන්න බෑ. එහෙම ඒව ගන්න බෑ. මේක සුද්ධ එකක්. එහෙමනම් අනිවාර්යෙන්ම ඔයා ඒක ලියන්න ඒ කියන දන ඒ ශුද්ධ. මේක ශුද්ධයි. ඊළඟ මේක බලන්නකෝ. මේක නම් හැඩතල අනිවා දෙකක් තියෙනවා. එකක් තමයි මේකේ තියෙන සමචතුරස්‍රයක් තියෙනවා. ඊට අමතරව බබෝ මේකේ ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන ජාති දෙකක් තියෙනවා. එහෙනම් මේක අනිවාර්යෙන් අර්ධ ශුද්ධ. ආය අහන්න බලන්න දෙයක් නැහැ.
සුද්ධ කියලා දැම්මම නම් හරි දාන්න අර්ධ සුද්ධ කියලා තීරණය කරා නම් ඒකත් හරි හොඳයි ඔන්න තරුල් අපිට උත්තර ලබා දෙනවා වරාදලි කිට්ටුවකින් ගොඩක් ඈත නෙවෙයි අපි බලමු මොන අපේ ඊළඟ රූපය හරි ආමට කියන්න සී රූපේ ගැන මට කියන්න මේක සුද්ධ වෙනවද එහෙම නැත්නම් අර්ධ සුද්ධ වෙනවා ඔක සුද්ධද අර්ධ සුද්ධද මේක සුද්ධයි ඔන්න තරුල් අපිට උත්තර දෙනවා වරාදලින් හරියට හරි මේක සුද්ධයි මොකද මේකේ මෙහෙම කරන්න බෑ දැන් මේ මේක තමයි හැඩේ දැන් කෙනෙක්ට මෙහෙම කරන්න බෑ දැන් මේක මෙහෙම දෙකට කඩලා හිතන්න එහෙම කරන්න බෑ එහෙම එකක් කළොත් එහෙම එක එහෙම කරන්න බෑ අපිට ඕන ඕනේ වඳින්න බෑ ඒකේ මෙහෙම කළොත් මේක වැරදීනේ අර මේක ඇවිල්ලා අනිවාර්යෙන් සුද්ධ එකක් මේක සුද්ධ දෙසලා හරිද 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 දැන් මේක මොකද කියන්නේ මේක මොකද කියන්නේ දැන් මේකේ ඔයාට පේනවා මේක එක හැඩයක් හැබැයි මේ රතු පාට තියෙන්නේ ඊට වඩා වෙනස් හැඩයක්. ඕක හැඩ ಜಾති දෙකක්. ඔයා හොඳට බලන්න. මේ රතු පාට එක්කෙනාගේ තියෙන හැඩයයි මේ නිල් පාට එක්කෙනාගේ තියෙන හැඩයයි හැඩ දෙකක් හැඩ දෙකක් තියෙන හින්දා මේක මොකද්ද වෙන්නේ මේක අර්ධ ශුද්ධ අර්ධ ශුද්ධ ඒක අර්ධ ශුද්ධ ඊළඟට අපි යමු මෙයා මේක බලන්න මේකේ ගත්තම පොඩි කේස් එකක් තියෙනවා මේක ඇවිල්ලා එක හැඩයක් මෙයා ඇවිල්ලා වෙන හැඩයක් දැන් ඔය හැඩ දෙක මම දෙවිදියකට පාඩ කරලා පෙන්නන
තියෙන්නේ හැඩජාති දෙකක්. හැඩජාති දෙකක් තියෙනවා. එතකොට හැඩජාති දෙකක් තියෙනවා නම් මේක අනිවාර්යෙන් අර්ධ ශුද්ධ. මේක අනිවාර්යෙන් අර්ධ ශුද්ධ වෙනවාමයි. Right. හොඳයි. එහෙනම් ඔන්න දැන් අපි තව කුංචීම කුංචි මාතෘකාවකට එන්න හදන්නේ මගේ පුතා. කුංචිම කුංචි ප්‍රශ්නයකට එන්න හදන්නේ. මොකක්ද මේ ප්‍රශ්නේ? දැන් බලන්නකෝ මේ පොත තියනවා නම් මගේ පුතාලට කොච්චර ලේසිද කියලා. නිකන් හිතන්න ඔය පොත තියනවා නම් ඔයාට කොච්චර වාසිද? කොච්චර කාලයේ ඉතුරුද? කොච්චර ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්ද? එහෙම නේද? ඔව්. ඉතින් ඒ හිඳයි අපි හැම වෙලාවෙම පාඩමක් කරනකොට දැන් සාමාන්‍ය සර් කෙනෙක් නම් වෙනත් පන්තියක නම් ඔයාට මෙහෙම වැඩ පොතක් ඇතුලේ කරන්නේ නැහැ. ඒකෙන්දී ඔයාට වෙනම පොත රූල් පොත අරගෙන අභ්‍යාස පොත එක්ක දික් රූල් පොතක් අරගෙන එක්ක මාර්කු තා දදා ප්‍රශ්න ලියලා එහෙම තමයි කරන්නේ. ඉතින් සමහර තැන්වල ප්‍රශ්න ලියන්නෙත් නැහැ. ප්‍රශ්න ලියන්නෙත් නැහැ අභ්‍යාසයේ අංක දාලා ගාන හදලා. අභ්‍යාසයේ අංක දාලා ගාන හදලා. ඒක තමයි කරන්නේ. දැන් ඔයා විභාගෙට යන්න ගිහිල්ලා බලන්නකෝ ඔයාගේ දැන් මගේ පන්තියේන දරුවෙක්ගේ අභ්‍යාස පොතයි වෙනත් දරුවෙක්ගේ අභ්‍යාස පොතයි අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද අපේ ඉගෙන ගන්න දරුවෙක්ගේ අභ්‍යාස පොතක් ආපහු බලපුවහම එයාට කිසියම් දෙයක් ලේසියෙන් අවබෝධ වෙනවා. හැබැයි වෙන පන්තියක ළමයි පොත අරන් බැලුවොත් එක්ක තියෙන යාගේ උත්තර ටික විතරයි. දැන් උත්තර ටික විතරයි තියෙන ප්‍රශ්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අච්චු පොතේ. එහෙම නැත්නම් ප්‍රශ්නේ තියෙන්නේ ටියුට් එකේ. උත්තරේ තියෙන්නේ පොතේ. දැන් ඔය දෙකම ලං කර කර කවුරුත් බලන්නේ නැහැ නේ. එහෙනම් අපි තුන්වෙනි ගානට අපි යමු. පහත සඳහන් තල රූප අතරින් සවිදි බහුවස්ස තෝරන්න. සවිදි බහුවස්ස මොනවද මට කියන්න මගේ පුතාලා? සවිදි බහුවස්ස කියන්නේ මොනවද? මාමට එවන්න බලන්න සවිදි බහුවස්ස කියන්නේ මොනවද කියලා. මැසේජ් එකක් දාන්න බලන්න සවිදි බහුවස්ස. සවිදි බහුවස්සයක් කියලා කියන්නේ මොකක්ද? ඔව් කියන්නේ සවිදි කියලා කියන්නේ සවිදි කියලා කියන්නේ පුතේ හැම පැත්තකම සමාන විදිය. ඒ කියන්නේ සවිදි බහුවස්සය කියලා කියන්නේ හැම බහුවස්සයකම පාද එකම සමාන දිගක් තියෙන්න ඕනේ. හැම පාදයකම දිග සමාන වෙන්න ඕනේ. හැම අභ්‍යන්තර කෝණයක්ම සමාන වෙන්න ඕනේ. දැන් මේක ගත්තහම මේක සවිදි බහුවස්සයක් වෙන්නේ නැහැ. මේක ගන්න බෑ. ඇයි ඒ? මේ පාදෙ දිගයි මේ පාදෙ දිගයි සමාන වෙන්නේ නැහැ නේ. එහෙනම් මේක ගන්න බෑ. ඕක ගන්න බෑ. ඊළඟට මෙන්න මේක ගන්න පුළුවන්. මේ මොකද්ද මේ කියන්නේ? සමපාද ත්‍රිකෝණයක්. සාමාන්‍යයෙන් අර පාද තුනේම දිග සමානයි කියන අපි ඉරි කෑලි කොටනවා නේද? එතකොට මෙන්න මේක නම් හරි සමපාද ත්‍රිකෝණයක්.
එතකොට මේකේ කෝණ තුනක් සමානයි පාද තුනක් සමානයි. දැන් මේක බලන්න. මේකේ පාද තුන නම් සමානයි. පාද තුන නම් සමානයි. හැබැයි මේක පාද තුන සමාන වෙච්ච පළියට මේක සවිදි බහුවස්සයක් නෙවෙයි. ඇයි? කෝණ සමාන වෙන්නත් ඕනේ. කෝණ 4 4 කෝණ 4 දෙවිදියක්. එහෙනම් මේකයි මේකයි සමාන වෙන්නේ නැහැ. ආන් ඒකින්ද අපිට මේක අතාරින්න වෙනවා. මේක හරි. මේක බලන්න මේක පාද පහක් තියෙනවා සවිදි පංචාංශයක්. එක කෝණයක් 108 ගානේ ගානට වෙන් වෙනවා මේක හරි. සවිදි පංචාංශ. ඊළඟට මේ තියෙනවා මේකත් හරි. මේකත් හරි. සවිදි ෂඩාංශය. සවිදි ෂඩාංශය. පාද 6ම සමානයි කෝණ 6ම සමානයි. මේ අපි දන්නම කෙනෙක් සමචතුරස්‍රය. පාද 4ම සමානයි කෝණ 4ම සමානයි. එහෙමනම් ඕම ඕව තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඔය තියන්නේ සවිදි බහුවස්ස. ඒතොර සවිදි බහුවස්ස තියෙනවා අපිට ප්‍රධානව හතරක්. එකක් සමපාද ත්‍රිකෝණේ, අනික සමචතුරස්‍රයේ, අනික සවිදි පංචාස්‍රය. පංච කියන්නේ පහයි. පංච අස්‍රය. පංච කියන්නේ පහයි, අස්‍රය කියන්නේ පැත්ත, පැති පහයි. මේක ඇවිල්ලා ෂඩාස්‍රය. ෂඩ් කියන්නේ හයයි, අස්‍රය කියන්නේ පැත්ත, පැති හයයි. ෂඩ් අස්‍ර ෂඩාස්‍ර. එනවා හරි දාලා දිනේම කට්ටිය ගන්න පුළුවන්. රයිට්. හොඳයි. එහෙනම් ඔන්න අද දවසේ අපි ලස්සන මාතෘකාවකට ආවා. අපි ඔන්න සවිදි තෙසලා කරන්නේ. දැන් අපි අද දවසේ ඉගෙනගත්ත දේවල් ගැන පොඩ්ඩක් මතක් කළොත් දූල උදාහරණ මතකයි. අපි කතා කළා මේක පටල ගන්න එපා. අපි කතා කළා පුරාපයක් තෙසලාකරණයක් කියන්නේ මොකක්ද කියලා. අපි කිව්වා එකම හැඩතලයක් හෝ හැඩතල කීපයක් අරගෙන එක මත එක නොවැටෙන විදිහට, හිඩැස් නොමැති වෙන විදිහට ක්‍රමානුකූලව කිසියම් මතු පිටක් තලයක් වහනවා නම් ඒකට තෙසලාකරණයක් කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කළා ශුද්ධ තෙසලාකරණය. ඒකෙදි අපි කිව්වා මේ එකම ජාතියේ හැඩතලයක් අරගෙන කිසියම් අතු පිටක් වහන්න පුළුවන් නම් අපි ඒකට කිව්වා ශුද්ධ තෙසලාකරණයක් කියලා. ඊළඟට දූල උදාහරණ නම් තව දෙයක් කියන්නේ මොකක්ද? අර්ධ ශුද්ධ තෙසලාකරණය. අර්ධ ශුද්ධ තෙසලාකරණය කියන්නේ මොකද්ද? හැඩතල ජාති දෙකක් හෝ කීපයක් එකකට වැඩි නැවත නැවත පාවිච්චි කරලා කිසියම් තලයක් එක මත එක වැටෙන්නේ නැතුව හිඩැස් නැතුව වහලා දානවා නම් අපි ඒක කිව්වා අර්ධ තෙසලාකරණය, අර්ධ ශුද්ධ තෙසලාකරණයක් කියලා. ඊට පස්සේ අපි හදිස්සියෙම ආවා සවිදි බහුවස්ස මතක් කරගත්තා. අපි කිව්වා සවිදි බහුවස්ස අපිට කොච්චරක් තියෙනවද? හතරක් තියෙනවා කියලා කිව්වා. අපි දන්න අපි දැකලා පුරුදු බහුවස්ස ටික ගත්තාම, උත්තර බහුවස්ස ටික ගත්තාම ප්‍රධාන හතරක් ගැන අපි කතා කළා. එකක් තමයි සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය
සමපාද ත්‍රිකෝණේ පාද තුනම සමානයි කිව්වා මේ විදිහට ඔයාලට මතකයි සමපාද ත්‍රිකෝණේ පාද තුනම සමානයි කිව්වා එක කෝණයක් අංශක 60 ගන්න වෙන වෙනවා ඔයාලට මතකයි ඊළඟට අපි කතා කළා ඊළඟ සවිදි බහුවස්සේ මොකද්ද සමචතුරස්සේ ගැන පාද හතරම දිග සමානයි කිව්වා එක කෝණයක් අංශක 90 ගානේ සමාන වෙනවා කියලා කිව්වා මේක සමපාද ත්‍රිකෝණේ මේක සමචතුරස්ස ඊළඟට අපි කිව්වා මෙන්න මේ විදිහට අපි ඇඳලා පෙන්නුවා පාද පහක් තියෙනවා එක කෝණයක් 108යි කිව්වා එක කෝණයක් 108 ගානේ ගානට පිටනවා කිව්වා ඒකට අපි කිව්වා සවිදි පංචාස්‍රය ඊළඟට අපි තව එකක් ගැන කතා කළා සවිදි ෂඩ්ආශ්‍රය ඒක එක කෝණයක් 120යි කිව්වා. ඔන්න ඔය විදියට වටේටම 120 ඒවා හයක් තියෙනවා කියලා කිව්වා කෝණ. ඒතර එහෙම අපි කතා කළා මොනවද? සවිදි හැඩතල. එහෙම නැත්නම් සවිදි බහුවස්ත්‍රය ගැන කතා කරා. එහෙමනම් ඔන්න. අදට මගේ පුතාලගේ කාල වේලාව අවසන් කරන්නයි හදන්නේ. දැන් ලබන සතියේ මේ කරපු කොටස ආපහු බලන්න. ඒතර ලබන සතියේ ඔන්න අපි කතා කරන්නේ ලස්සන මාතෘකාවකින් සවිදි දෙසලාකරණ. මේක ටිකක් අමාරුයි. අඩි රූල පැන්සලෙම ලෑස්ති කරගෙන ලබන සතියේ ලෑස්ති වෙලා ඉන්න. ඒ වගේම දූල පුදානන මේකේ print out එකක් ගන්න බැරුව ගියෝ. අර අපි කිව්වා වගේ group එකට add වෙන්න. ඊට පස්සේ අපි group එකට මේක දාන්න. ඒතර ආඩ කරුවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. හොඳයි. එමනම් දූල පුතාලගේ මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් ඔයාට යොමු කරන්න පුළුවන් 0.7යි 6යි 23යි 66යි 99යි 3 කියන අංකය වෙතට ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන් ඒ වගේම දූල පුතාලගේ යාළුවෝ හැමෝටම අපේ පන්තිය ගැන කියන්න ඒ වගේම අපේ YouTube channel එක ගැන කියන්න රුවන් සේනාරත්න මැතමැටික්ස් YouTube channel එක ගැන කියන්න. අපේ channel එක තාමත් subscribe කරලා නැති ඔයාගේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවනම් එයාට කියන්න. bell icon එක click කරන්න all දෙන්න. එතකොට අපිට පුළුවන් එයාව සම්බන්ධ කරගන්න අපේ nominee කරන වැඩසටහන් වලදී. හොඳයි. හරියම නම් දූල පුතාලගෙන් සමුගන්නයි සූදානම් අද දවසේ. එහෙනම් අපි සුපුරුදු පරිදි ලබන සතියේ මුණ ගැහෙමු. හරිද? හරියටම බ්‍රහස්පතින්දා හවස 6:00 අතහමාර කියන පැය තුල අපි මුණ ගැහෙන්නේ. හොඳයි. එහෙනම් දූල පුතාලා හැමෝටම සුබ රාත්‍රියක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා හැමෝටම ආයුබෝවන්.